අවස්ථාවක් ලැබුණොත් තමා මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරඟ සඳහා ක්‍රීඩා ක්‍රීමට සූදානමින් පසුවන බව ශ්‍රී ලංකා දගපන්දු යවන තුන් ඉරියෝ ක්‍රීඩක වනිදු හසරංග පවසනවා. IPL තරගාවලියක් ක්‍රීඩා කිරීම තමාගේ එක් හීනයක් බවයි ඔහු සඳහන් කළේ. සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සමග YouTube ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් වනිදු ඒ බව සඳහන් කළා. මේ වන විට තමාට IPL කණ්ඩායම් දෙකකින් පමණ ආරාධනා ලැබී ඇති බවයි මෙහිදී වනිදු හසරංග කියා සිටියේ. මගේ හීන දෙකක් තියෙනවා. එකක් IPL ගහන්න, අනිත් එක එංගලන්ත ප්‍රාන්ත තරඟ ගහන එක යනුවෙන් වනිදු පවසා සිටියා. මං ඉන්දිය තරඟාවලිය හොඳට කරා. මට IPL කණ්ඩායම් දෙකකින් විතර කතා කරා. එයාලා තාම ඒක කතා කරගෙන යනවා. මං බලාපොරොත්තු වෙනව අවස්ථාවක් ආවොත් IPL යන්න. මං තාම ක්‍රීඩා කරලා තියෙන්නේ T10 තරඟ විතරයි. ඒකත් පොඩි තරඟ සංඛ්‍යාවක් විතරයි ක්‍රීඩා කරලා තියෙන්නේ. IPL යනවා කියන්නේ මට ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙයි. මට තාම අවුරුදු 24යි. IPL ගිහින් ගන්න අත්දැකීම් වෙන කිසිම තැනකින් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ නැහැ. ලෝක කුසලානේ තියෙන්නේ ඩුබයි වල. මං ඩුබයි වල ගහලා තියෙන්නේ T10 විතරයි. IPL එකත් ගහන්නේ ඩුබයි වල නිසා ඒකත් ලොකු ප්‍රයෝජනයක් වෙයි. මට තාම හරියටම කණ්ඩායමක් කතා කරලා නැහැ. ගියත් මැච් 7-8 වගේ තමයි තියෙන්නේ. ඒක මැනේජ් කරගෙන කොහොම හරි යන්න අවස්ථාව ලැබුණොත් මං ඒ අවස්ථාව ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. මට ඒ අත්දැකීම් ගොඩක් වටිනවා ඉස්සරහට මගේ ක්‍රිකට් ජීවිතේට. වනිදු හසරංග කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. ලසිත් මාලිංග කියා සිටියේ CPL තරගාවලියටද ක්‍රීඩා කිරීමට තීරණය කළේ නම් වනිදුට තවත් අත්දැකීම් රසක් ලබා ගැනීමට අවස්ථාව උදා වීමට ඉඩ තිබූ බවයි. ඒ අනුව ලසිත් මාලිංග මෙලෙස අදහස් දැක්වුවා. රටින් පිට ලීග් වලට යන්න යන්න ඔයාගේ අත්දැකීම් වැඩි වෙනවා වගේම අනිත් කට්ටියත් අඳුරා ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. යඩුවෙන් මාලිංග කියා සිටියා. එතකොට ඔයාට කාලයක් රැඳෙන්න ඔයා තව හොඳට ඔයාගේ ස්කිල් එක ඉගෙන ගන්න ඕනේ. මං IPL පටන් ගත්තේ 2008 දී. 2019 වෙනකන් IPL ගැහුවා. එතකොට මාව අඳුරගත්තනම් මම ඒකට විසඳුමක් විදියට හොඳ දේවල් ඉගෙන ගත්තොත් තමයි මට ජාත්‍යන්තර ක්‍රිකට් වල රැඳෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලට වගකීමක් තියෙනවා. ඒ විදියට අවස්ථාවක් ලැබුණොත් ඒ අවස්ථාව ගන්න. අරගෙන තවත් දේවල් ඉගෙන ගන්න ඕනේ. යඩුවේ ලසිත් මාලිංග එලෙස තම අදහස් දැක්වුවා. මෙහිදී වරිදු හසරංග තම අතීත ක්‍රීඩා විලාසයන් පිළිබඳවද මතක් කිරීමට අමතක කරේ නැහැ. මං අවුරුදු 17ක් වෙනකම් වේගපන්දු යාන්නෙක් විදිහටයි ක්‍රීඩා කළේ. පසුව ලක්මල්දී සිල්වා තමයි ලෙග් ස්පින් එක දාමු කියලා යෝජනා කළේ. මුලින්ම මං බැටින් ඕල් රවුන්ඩර් කෙනෙක්. පසුව මගේ බැටින් අභිබවා පන්දු යැවීම ඉස්සරහට ආවා. පොඩි කාලේ ඉඳන්ම බැට් කරනවට සහ බෝල් කරනවට වඩා ගොඩක් ආසයි පන්දු රකින්න. මොකද ඒක තමා මට විශ්වාසකින් වගේම මගේ කණ්ඩායමට උපරිමයෙන් ලබා දෙන්න පුළුවන් දේ. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ක්‍රීඩා කරපු ක්‍රීඩාංගණයේ පළමු තරගයේ ක්‍රීඩා කරලා හැට්‍රික් එකක් ගන්න පුළුවන් වුණ එක ගැන සෑහෙන්න සතුටුයි. යනුවෙන්ද වනිදු හසරංග තම අදහස් දක්වා සිටියා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.